සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඇඳිරිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල යලි සවස දෙකේ සිට ඇඳිරි නීතිය සිකුරාදා තෙක් රාජ්‍ය සේවයත් පෞද්ගලික අංශයත් ගෙදර සිටම වැඩ තමන්ව බාර ගන්නැයි මැග්නිෆිකා නැවේ සිට ජනපතිගෙන් ඉල්ලූ ශ්‍රී ලාංකික සූපවේදියා ජනපති උපදෙසින් මවුරටට නිරෝධායනය අවසන් කරමින් දහස් ගණනින් නිවෙස් වෙත යද්දී කොරෝනා රෝගීන් ගණන 176ක් වේ ගොවි දෙහිවර විශ්‍රාම වැටුපත් වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාත් අද සිට නිවසටම ඉතිහාසයේ පළමු වතාවට තේ වෙන්දේසියත් අන්තර්ජාලයට ජපානයේ කොරෝනාව දැඩි ලෙස හිස ඔසවයි හදිසියක් ප්‍රකාශය නොකළාට අගමැතිට එරෙහිව දැඩි විවේචන දේශීය ප්‍රවෘත්ති කොරෝනා ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින බවට හඳුනාගත් කොළඹ ගම්පහ කළුතර පුත්තලම යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික් හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්වල තාවකාලිකව ඉවත් කෙරෙනු ඇඳිරි නීතිය යළි පස්වරු දෙකට බලපැවැත්වෙනවා. මේ අතර අද සිට ලබන සිකුරාදා දක්වා කාලය රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයටම නිවසේ සිට වැඩ කරන කාල සීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙරවරු 6ට ඉවත් කෙරුණු අතර එය යළි පස්වරු 2ට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කර ඇත්තේ. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණද දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවසරය පවතින අතර එය අවභාවිත කරන්නන්ට එරෙහිවද නීතිය තදින්ම ක්‍රියාත්මක බවයි පොලිසිය අවධාරණය කරන්නේ. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල ජනතාව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. බැංකු ශාඛාද විවෘතව පැවති අතර ජනතාව තම බැංකු කටයුතු සඳහා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් එක්ව සිටියා. සියලු ඔසුසැල්ද අද දිනේ විවෘත කර තැබීමටයි පියවරගෙන ඇත්තේ. ගාල්ල දිස්ත්‍රික්කයේ වෙළඳ සැල් සියල්ලම පාහේ විවෘතව පවතින අතර ජනතාව මීටරයක පරතරය තබා ගනිමින් භාණ්ඩ මිලදී ගැනීමට එක්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අම්බලත්තුර නගරයේද සතුස් ඇතුළු සියලු වෙළඳ සැල් විවෘතව පවතිනවා. පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට එක්ව සිටින අයුරු දැකගත හැකි. වවුනියාව මන්නාරම හා කිලිනුච්චි යන දිස්ත්‍රික්කවල ජනතාවද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර කරා පැමිණෙමින් සිටිනවා. පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද එම නගරවල ආරක්ෂාවට යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. පාරිභෝගිකයන්ට අලෙවිකරණ භාණ්ඩවල ගුණාත්මකභාවය සොයා බැලීමටද සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. ජංගම වෙළඳුන් පරීක්ෂා කිරීම හා ඔවුන්ට උපදෙස් ලබා දීමද මේ යටතේ සිදුවන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ සඳහා ඍජු දායකත්වය ලබා දෙනවා. හොරණ ප්‍රදේශයේ අතුරු මාර්ග භාවිත කරමින් වෙනත් ප්‍රදේශ කරා ඇතැම් පුද්ගලයන් ගමන් කරන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඇඳිරි නීතිය කඩ කරමින් කටයුතු කරන පුද්ගලයන් කිහිප දෙනෙකු එහිදී නීතිය රැහැනට කොටු කර ගැන්වුණා. මේ අතර අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1327 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 312ක්. මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් පුද්ගලයන් 14795 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3665ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කර ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් භාණ්ඩ සපයා ගැනීම සඳහායි. එහෙත් ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් පවා සැලකිල්ලට නොගනිමින් කටයුතු කරන අයුරුද දක්නට ලැබුණා. විශ්‍රාමිකයින්ට ඖෂධ ලබා ගැනීම සඳහා ඔසුසැල් අද දිනේත් විවෘතව පවතිනවා. එහෙත් බොහෝ ඖෂධ සැල් සහ වෙළඳ සැල් අසල අනවශ්‍ය පරිදි ජනතාව ගැවසෙමින් සිටීම ගැටලුකාරී තත්ත්වයක් බව පොලිසිය පවසනවා. MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සමාජිකයා මෙරට පිට රැගෙන ඒමට නාවික හමුදාව සමත් වුණා. නෞකාවේ සූපවේදියෙකු ලෙස කටයුතු කරන අනුර හේරත් නැමැති අයෙකුයි මෙලෙස රැගෙන ඒමට කටයුතු කෙරුණේ.
කොරෝනා වසංගතය සමග සිය ජීවිතයට පවතින දැඩි අවධානම හේතුවෙන් නෞකාවෙන් මුදා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඔහු ඉල්ලීමක් කළා. මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනොත් අග මැතිතුමාගෙනොත් සහාය බලාපොරොත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. එය අනුව නාවික හමුදාවේ විශේෂිත කණ්ඩායමක් තරුණයා බේරා ගැනීම සඳහා යොමු වූ අතර ඔහු බූස්ස නිරෝධායන කඳවුරු වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. නෞකාව ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටින අතර ඉන්ධන පුරවා ගැනීම සඳහා නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනවා. මැග්නිෆිකා නෞකාවේ කිසිවෙකුගේත් සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බවයි එම නෞකාවේ බලධාරීන් සඳහන් කළේ. මේ වෙන විට එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයා නාවික හමුදාව භාරයේ මේ වෙන විට කොළඹ වරායට රැගෙන පවතිනවා. ඔහු කොළඹ වරායට ගැනීමෙන් අනතුරුව ඔහු කොළඹ වරායට අපි රැගෙන ඒමට පසුව සම්පූර්ණ ක්‍රියාදාමයම තාමත් ආරක්ෂාකාරී වටපිටාවක් තුළ අපි පෙරපුරුවීම් සිදු කළ පරිදිම මේ රටේ පවතින තත්ත්වය හමුවේ අපි ඔහුව නිරෝධායන කටයුත්තකට ලක්වීමට සූදානම් කළ තිබෙනවා. මෙහිදී එම තරුණයාව අපි විෂබීජ හරණයකට ලක් කරලා ඒ වගේම ඔහු දවස් 21ක පූර්ණ නිරෝධායනයක සඳහා නාවික හමුදා යටතේ පවතින බූස් නිරෝධායන මධ්‍යස්ථානයට මේ මොහොතේ යොමු කිරීමට සූදානම්. ගොවි දෙහිවර විශ්‍රාමලටු මෙන්ම වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා නිවසටම වෙත් බහර දීමේ රජයේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩපිළිවෙලට සමගාමීවයි එය ක්‍රියාවට නන්වා තිබෙන්නේ. දැනට රජය මගින් මාසිකව ආබාධිත සඳහා 72,000කට රුපියල් මිලියන 308ක් වෙන් කරනවා. අලුතෙන් මේකට එකතු වෙනවා 14,791ක්. ඒ සඳහා අමතර මුදල් වශයෙන් අපිට වැය වෙනවා රුපියල් මිලියන 194ක්. අප්‍රේල් මාස සඳහා ආබාධිත සඳහා සම්පූර්ණයෙන් 110,791කට රුපියල් මිලියන 554ක් වැය කරන සිදු වෙලා තියෙනවා. වකුගඩු ආධාර ගත්තොත් එහෙම මාසිකව අපි දැනට ලබා දෙනවා 25,320කට. තව ඒකට එකතු වෙනවා 13,849ක්. අප්‍රේල් මාසේ ගත්තොත් එහෙම අපි සම්පූර්ණ වශයෙන් 39,169කට රුපියල් මිලියන 196ක් ලබා දෙනවා. කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් ලෙස වැඩිහිටි ආබාධිත හා වකුගඩු රෝගීන් සඳහා වූ දීමනා කඩිනමින් ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට අමතරව ගොවි හා දිවර විශ්‍රාම වැටුප් ගෙවීමද ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. වැඩිහිටි දීමනාව ලබන පිරිස 416,764ක්, පොරොත්තු ලේඛනයේ සිටින 142,345 දෙනාද ඇතුළුව සියලු දෙනාට රුපියල් 5,000 බැගින් වූ දීමනාව ලබා දීමට නියමිතයි. ආබාධ සහිත තැනැත්තන් 84,171 දෙනෙකුට හා පොරොත්තු ලේඛනයේ සිටින 30,229 දෙනෙකුට මෙම දීමනාව හිමිවනු ඇති. වකුගඩු රෝගීන් 25,320 දෙනෙකුට හා පොරොත්තු ලේඛනයේ සිටින 13,850 දෙනෙකුට මෙන්ම ගොවි විශ්‍රාම වැටුප ලැබූ 160,675 දෙනෙකුට රුපියල් 5,000 දීමනාව ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. දෙහිවර විශ්‍රාම වැටුපද නිසි පරිදි ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොවීන් 701 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා දීම සිදු වුණා. මේ ගොවි විශ්‍රාම වැටුප් අපිට මෙච්චර හම්බුන්නේ නැහැ කලින්. රජයට ස්තුතිවන්ත වෙනවා. මේ ලොකු ගාණක් හම්බුණා. මේ වෙලාවේ හැටියට ගොඩාක් ස්තුතියි හැමෝටම. වෙනදා රුපියල් 1900 ගණන් වගේ ප්‍රමාණයක් තමයි ගෙව්වේ. නමුත් අද රුපියල් 5000ක් මේ මාසයේ සඳහා ගොවි විශ්‍රාම වැටුප් ලබා දෙනවා. නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 3169 දෙනෙකු නිවෙස් කරා පිටව ගොස් ඇති බව යුද හමුදාව පවසනවා. මේ අතර මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනේදී රෝගීන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබීමෙන් සුවය ලැබූ සංඛ්‍යාව 33ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5ක්. මෙවන විට පුද්ගලයින් 138 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. එමෙන්ම රෝගය ආසාදනය වීමෙන් වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 259ක්. මේ අතර නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 217 දෙනෙකු අද දිනේ මෙසේ නිවෙස් බලා පිටත් වෙන අතර දීතලාව හා පූනානි ඇතුළු මධ්‍යස්ථාන රැසකදී තවත් පිරිස් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. ජනතාවටද නිවෙස්වල රැඳී සිටිමින් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට එක්වන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුලතිව් කඳුරේ නිරෝධායනය වූ පුද්ගලයන් 203 දෙනෙකු යලි සමාජගත කිරීමට කටයුතු කෙරුණා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් පිරිසකුයි මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ. ගුවන් හමුදාපති ආමාශල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය පරිදි එම නිරෝධායන මධ්‍යස්ථානයේ සියලු පහසුකම් සපයා තිබුණා. අපේ ලෙඩ දුක් සුව කරන්නට ජාති ආගම් කුල බේද නැති යුද බිමේදී එඩිතර පිම් බිමේදී පිම්බර නිරෝධායනය අවසන් කළ පිරිසට නිවෙස් කරා ප්‍රවාහන පහසුකම් සලසා දීමටද ගුවන් හමුදාව කටයුතු කළා. අනුරාධපුර තන්තිමලයේ බෝගොඩ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලින් 24 දෙනෙකු අද උදෑසන නිවෙස් බලා පිටත්ව ගියා. දඹදිව වන්දනාවේ ගොස් පැමිණි කණ්ඩායමකුයි මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ. තමත්ම ආදරයෙන් සෙනෙහසින් අපි අදත් ශ්‍රී ලංකා පොලිසිය ඔබේ ගෙමිදලටම ඇවිත් ඉන්නවා. කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමග නිවෙස්වලට වී සිටින ජනතාව වෙනුවෙන් පොලිස් තුරවාදක කණ්ඩායම සංගීත වැඩසටහන් කිහිපයක් පැවැත්තුවා. ඒ අනුව නාරාහෙම්පිට ඇන්ඩර්සන් නිවාස සංකීර්ණයේදීද සංගීත වැඩසටහනක් සංවිධානය කර තිබුණා. පිටකොටුව කෙසෙල්වත්ත සාංචි ආරච්චිවත්ත නිවාස සංකීර්ණය සහ මෝදර මෙත්සෙවෙර නිවාස සංකීර්ණයේද සංගීත වැඩසටහන් පැවැත්වීමටයි පොලිස් තුරවාදක කණ්ඩායම කටයුතු කළේ. යුද හමුදාව රාජගිරියේ නිවාස සංකීර්ණවල සිටින ජනතාව වෙනුවෙන් සංගීත සංදර්ශනයක් සංවිධානය කළා. මෙම ප්‍රසංගයට බාතිය සහ සන්තෝෂ් මෙන්ම උමාරියා යන ගායක ගායිකාවන් දෙක්ුණා. හුදකලාකර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන් බොල්ගොඩ ගඟ හරහා වෙනත් ප්‍රදේශ වෙත ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඔරුමගින් මෙම පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලට ගමන් කරන බවයි වාර්තා වී ඇත්තේ. නාවික හමුදාව විශේෂ බෝට්ටු සේවයක් යොදවා ප්‍රදේශ ආරක්ෂාව ඉහළ නැංගුවා. ජපානය තුළ කොරෝනා වෛරසය ආසාධිතීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සූදානම් වනවා. මෙතෙක් ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ නොකිරීම ගැන අග්‍රාමාත්‍යවරයා වෙත දැඩි විවේචන එල්ල වුණා. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මරණ 69,485ක් වාර්තා වී තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 12,74,346ක් 264,838ක් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. ලොව පුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 208ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ පමණක් ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව 594ක්. නමුත් සමස්තයක් ලෙස වාර්තාවන මරණ සහ ආසාදිතීන්ගේ සංඛ්‍යාව 15 බැස තිබෙනවා. කෙසේ වුවද කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවට ඉදිරි සතිය තුළ ඇමරිකාවට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මේ අතර බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ ව්‍යාඝ්‍රයෙකුටද වෛරසය වැළඳී ඇති බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරනවා. අවුරුදු 4ක් වයස ඇති නාඩියා නැමැති මේ කොටියා ඇතුළු 6 දෙනෙකුට මේ වෛරසය වැළඳී ඇති බව තමයි වනජීවී සංරක්ෂණ සංගමය සඳහන් කරලා තිබුණේ. ඇමරිකාවට එල්ල වූ පර්ල් වරාය ප්‍රහාරය සැප්තැම්බර් 11 ප්‍රහාරවලට වඩා COVID-19 ඉතාමත් දරුණු තත්ත්වයක් බව ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා වයිස් අඩ්මිරාල් සඳහන් කළා. පසුගියදා නාවික හමුදාවට අයත් රෝහල් නෞකා දෙකක් ලොස් ඇන්ජලීස් හි නවතා තිබුවා. අද සිට එම නෞකා කොරෝනා රෝගීන්ටද විවෘත කරන බව ඇමරිකා ආරක්ෂක ලේකම් සඳහන් කළා. ඊයේ දිනේදී චීනයෙන් කොරෝනා ආසාදිතීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 38 දෙනෙක්ම විදේශිකයන් බවයි බලධාරීන් පවසන්නේ. ආසාදිත තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින අඩුවන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. COVID-19 රෝගී මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 10,000කට ආසන්න වී ඇති අතර සියලුම කඩසාප්පු මෙන්ම සංචාරක ප්‍රදේශ වසා දැමීමට
කටයුතු කර ඇති බවයි බලධාරීන් පවසන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් එලිසබෙත් මහරජින කියා සිටින්නේ කොරෝනා වෛරසයට එරෙහිව සටන බ්‍රිතාන්‍යය ජය ගන්නා බවයි. රජයේ උපදෙස් නිසියාකාරයෙන් පිළිපැදීම සම්බන්ධයෙන් ඇය ජනතාවට ස්තුතිය පළ කර සිටියා. ඉන්දියාවේ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත නිවැරදි නොවන බව එරට මාධ්‍ය සඳහන් කරනවා. ලොව වැඩිම දුගී පැල්පත් සංඛ්‍යාවක් පිහිට ඇති ධාරාවි ප්‍රදේශයට රෝගේ ව්‍යාප්ත වීම අතිශය භයානක බවයි විශ්ලේෂකීන් පවසන්නේ. සෑම දින 4කට වරක්ම ඉන්දියාවේ ආසාදිතීන් සංඛ්‍යාව දෙගුණ වන බව බලධාරීන් පවසනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ස්පාඤ්ඤ වසාදමේමත් සමග එරට වායු දූෂණය සැලකිය යුතු අගයකින් පහළ බැස තිබෙනවා. සෑම වසරකම වායු දූෂණයේ හේතුවෙන් යුරෝපය තුල 40 දහසක් මිය යන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වස 25 වන දින තෙක් ස්පාඤ්ඤ වසා තැබෙන බවයි. යුරෝපය තුල කොරෝනා ආශ්‍රිත මරණ තරමක් අඩුවීමත් සමග ආසියානු කොටස් වෙළඳපළ අග ඉහළ ගොස් තිබෙනවා. ජපානයේ නිකී 225 වන දශකයේ 0.21කින් වැඩි වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකීන් පවසන්නේ. දකුණු කොරියා ඒකාබද්ධ කොටස් මිල දර්ශකය 30.98ක අගයක සිට 1756.42ක අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බන්ධනාගාර රැඳවුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දැක්කා කොරෝනා ආසාදිතෙක් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුල් කරා කියන තැන ඉඳන් ඒ ලක්ෂණ මතුවන කෙනෙක් ඇතුල් කරා කියන තැන ඉඳන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තිබුණා. නෑ නෑ, අපි මුල ඉඳන්ම බන්ධනාගාරවලට ඇතුල් කිරීමේදී ඉතාම පරීක්ෂා සාගතව තමයි මේ කරේ. මේ ඒක ඇත්ත තත්ත්වයක නෙමෙයිද කියන්නේ? ඒ ඇත්ත තත්ත්වයක නෙමෙයි. මොකද බන්ධනාගාර තුල විශාල තද බදයක් තියෙනවා. බන්ධනාගාරවල හාරි 500ක් ඉන්න එකම ශාලාවල් වල ඉන්නේ. ඔවුන් එකිනෙකා වෙන් වෙන් කළා නෑ. මීටරේ සීමාව තියන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒ නිසා අපිට මේ බන්ධනාගාරවල තදබදය අඩු කරගන්නට වුණා. නමුත් මේක දඩමීමා කරගෙන සමහර අය කල්පනා කරා බන්ධනාගාරයෙන් අප ගන්න බැරි වෙච්ච අය මේක හොඳම අවස්ථාව බන්ධනාගාරයෙන් එළියට යන්න කියලා. නමුත් අපේ රටේ තියෙන නීති පද්ධති අනුව එහෙම අපිට බන්ධනාගාරවලින් අය එළියට දාන්න පුළුවන් කමක් නැහැ. අධිකරණ කොමිෂන් සභාවට මේ පිළිබඳව කියලා අපි ළඟ හිටියා 1590ක අප කොන්දේසි පරිපූර්ණ කරපු නැති අය. අපි අධිකරණයට බාර දුන්නා මේ පිළිබඳව සානුකම්පිකව කල්පනා කරලා ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. ඒ අනුව පසුගිය ටිකේ 1590ක් මුදවා හැරලා තියෙනවා පෞද්ගලික අප මත. බන්ධනාගාර තුල තියෙන තදබදය අපි ඉවත් කරනවා. පවත්නා තත්ත්වය හමුවේ වුවද අන්තර්ජාලය හරහා තේ වෙන්දේසි පැවැත්වීමෙන් රටේ ආර්ථිකයත් තේ ගොවියාත් ආරක්ෂා කර ගැනීමට හැකිවී ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. එදී අපි සඳහන් කරන්න සතුටුයි, පසුගිය දින කිහිපය පුරාවටම පැවතිච්ච අයහපත් තත්ත්වයන් යටතේ වුවත් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වෙනුවෙන් අපි ලබා දුන් නිදහස හේතුවෙන් ප්‍රථම වතාවට ලංකා ඉතිහාසයේ වසර 137කට පසුව ටී ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් මෙතෙක් කල් පැවැත්වපු තේ වෙන්දේසිය අන්තර්ජාලය හරහා ඊ ඔක්ෂන් තත්ත්වයට පත්කරන්නට මෙම අවස්ථාවේදී හැකියාව ලැබිලා තිබෙනවා. ඒක ලංකාවේ තේ ක්ෂේත්‍රයේ ලබාගත්තු විශාල ජයග්‍රහණයක්. ඉනිසා මෙම අවාසනාවන්ත කාල සීමාව ලෝකයේ පසු කර යන විට ශ්‍රී ලංකාව පැත්තනොත් ලෝකයේ පැත්තනොත් අපි දකිනවා අලුත් අත්දැකීම් රාශියක් ලැබෙනවා. එම අලුත් අත්දැකීමේ කොටසක් හැටියට ඊ ඔක්ෂන් වෙනුවෙන් ඊයේත් අදත් මෙම වෙන්දේසිය ක්‍රියාත්මක වෙනවා. එම වෙන්දේසියට ඉතාම හොඳ ලන්සු ගැනුම්කරුවන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා යම්කිසි බයක් මේ රටේ කුඩා තේ වතු හිමියන්ට වගාකරුවන්ට තිබුණා නම් තමුන්ගේ තේවලට යහපත් මිලක් නොලැබෙයි, මේ කාලය තුළ තමුන්ට ආදායම අහිමි වෙයි කියලා එම බියසක පහව ගිහින් තිබෙනවා. ඒත් එක්කම ලංකාවේ රබර් කර්මාන්තය පිළිබඳව සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව විශේෂයෙන්ම අත්වැසුම් ඇතුළු රබර් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳව ලෝක වෙළඳ පොළෙහි විශාල ඉල්ලුමක් ඇතිවෙමින් පවතිනවා. එම ඉල්ලුම වෙනුවෙන් අපේ මට්ටමින් ශ්‍රී ලංකා මට්ටමින් ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන ප්‍රධාන රටක් ලෙස එම කර්මාන්ත පවත්වාගෙන යාම හරහා ලෝක වෙළඳපොළෙන් ලැබෙන ඉල්ලීම් වෙත සැපයුම ලබා දීමට අවශ්‍ය පරිසර සකස් කිරීම අප මේ මගින් දිරිමත් කරනවා. ඒ නිසා විශ්වාස කරනවා ලංකාවේ කර්මාන්ත ශාලා හිමියන් රාශියක් රබර් ආශ්‍රිත නිෂ්පාදනවල යෙදෙන
ඔවුන්ට ලෝක වෙළඳ පොලෙන් අත්වැසුම් ඇතුළු නිමි භාණ්ඩ සඳහා වෙළඳ පොලක් තිබෙන බවත් ඉල්ලීම් තිබෙන බවත් පිට ප්‍රකාශ කරලා තිබෙනවා. මෙරටතේ බොහෝ රෝග සඳහා ප්‍රතිශක්තිය ගෙන දෙන ඔසුවක් ලෙස ලොව සාකච්ඡාවට බඳුන් වී ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා. ජනප්‍රිය පානයක් හැටියට භාවිතා කරන තේවල අන්තර්ගත රසායන ද්‍රව්‍ය අපේ දේහයේ ප්‍රතිශක්තිය වැඩි කරලීමටත් ශ්වසන පද්ධතියේ ආබාධ රාශියක් වෙනුවෙන් ඉතාම ගුණදායි පානයක් බවත් නැවත ලෝකයේ සාකච්ඡාවට බඳුන්ලා තිබෙනවා. එහා සම්බන්ධ පර්යේෂණ කිහිපයක්ම ලෝකයේ රටවල් කිහිපයක සිදු වෙලා තිබෙනවා. ලංකාවේ තේ පර්යේෂණ ආයතනයත් එහා සම්බන්ධ ලිපි කිහිපයක්ම පළ කොට තිබෙනවා. එස අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා, බ්‍රොන්කයිටිස්, නියුමෝනියා සහ ඇදුම ඇතුළු රෝගී තත්ත්වයන් වලින් යම් පමණක සහනයක් ලබා ගැනීම සඳහාත් එම රෝග වැළඳීමේ අවදානම විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගැනීමට උණු කළුතේ ලංකාව නිෂ්පාදනය කරන භාවිතය පිටුවහලක් වන බවත් බොහොම පැහැදිලිව මත ප්‍රකාශ වෙලා තිබෙනවා. එම නිසා ලංකාවාසී ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් වැඩිපුර තේ පානය කරන්නට කියලා අපි ආරාධනය කරනවා. ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩවම ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඒ සහන පැකේජයේ යටතේ වැඩිහිටි දීමනාව, ආබාධි දීමනාව, වකුගඩු දීමනාව ආදී දීමනා සියල්ල දැන් ගෙවීමට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම ගොවි විශ්‍රාම වැටුප සහ ධීවර විශ්‍රාම වැටුපත් තැපැල් කාර්යාල මාර්ගයෙන් ගෙවීමට කටයුතු කරලා තියෙනවා. මේ ගෙවීම් සියලු දේවල් කරන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන කැපවීමත් සමග. මොකද මේ පිළියෙල මෙම දීමනා සියල්ල 140කට ආසන්න ප්‍රතිලාභීන් පිරිසකට මේ දීමනා හිමි වෙනවා. මේ දීමනා සියල්ල පිළියෙල කරලා ඒ ගෙවීම් කටයුතු කිරීම දක්වා සියලු කටයුතු සිදු කරන්නේ මේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය යාන්ත්‍රණය. ඔවුන් මේ තියෙන පවත්න තත්ත්වය මත විශේෂයෙන්ම උත්සාහ කරනවා ජනතාව ඒකරාශීවීම අවම කිරීම සඳහා නිවෙස්වලටම මේ සේවාව ලබා දීමට. මේක සියලු දෙනාටම අලුත් අත්දැකීමක්. ප්‍රවීණ සංගීත වේදිකාව වන ජයන්ත රත්නායකයන් අභාව ප්‍රාප්ත වුණා. මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජයන්ත රත්නායකයන් අභාව ප්‍රාප්ත වී ඇත්තේ මිය යන විට ඒ මහතා 51 වන වියේ පසු වුණා. දෙදරුව පියෙකු වන ජයන්ත රත්නායක මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර පෝරු වාදකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ ගායන ශිල්පියෙකුද වනවා. ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකයන්ගේ වැඩිමල් පුතුණුවන් වන ජයන්ත රත්නායකයන් ප්‍රවීණ සංගීතඥ ලෙලුම් රත්නායක මහතාගේ සහෝදරයා තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. www.ipnnews.lk